எல்லோருக்கும் வணக்கம் தமிழில் சுரேகா யூடியூப் சேனலுக்குட்ட ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද දවසේ දෙමළ භාෂාව සම්බන්ධ සරල ප්‍රශ්න පහක් ඔබගෙන් අහන්න බලාපොරොත්තු වෙනවා. ඒවට පිළිතුරු 4 බැගින් ලබා දෙනවා එක ප්‍රශ්නයකට. තප්පර 10ක් ඇතුළත නිවැරදි පිළිතුර මොකක්ද කියලා තෝරන්න උත්සාහ කරන්න. හරි, එහෙනම් අද දවසේ ඔන්න පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා අපි බලලා ඉමු. පළවෙනි ප්‍රශ්නය, රස වර්ගයක් නොවන්නේ මින් කුමක්ද? රස වර්ගයක් නොවන්නේ මින් කුමක්ද? පළවෙනි පිළිතුර කසප්පු, දෙවෙනි පිළිතුර සිවප්පු, තුන්වෙනි පිළිතුර ඉනිප්පු, හතරවෙනි පිළිතුර පුලිප්පු. निवरदि पिलितुरु अन्ने पिलितुरु अंक 2 सिवप्पु. सिवप्पु කියලා කියන්නේ රතු පැහැයට, රතු පාටට දෙමළෙන් සිවප්පු කියලා තමයි කියන්නේ. මෙතන පළවෙනි පිළිතුරේ තියෙනවා කසප්පු. කසප්පු කියලා අපි කියනවා තිත්ත රසට. ඊට පස්සේ තුන්වෙනි එක ඉනිප්පු. ඉනිප්පු කියලා කියන්නේ පැණි රස. ඊළඟට හතර පුලිප්පු. පුලිප්පු කියලා කියන්නේ ඇඹුල් රස. එහෙනම් රස වර්ගයක් නොවන පිළිතුර තමයි දෙවෙනි පිළිතුර සිවප්පු. දෙවැනි ප්‍රශ්නය, ගමක නමක් නොවන්නේ මේ අතරින් කුමක්ද? ගමක නමක් නොවන්නේ මේ අතරින් කුමක්ද? පිළිතුරු අංක 1 ඉලාපම්, පිළිතුරු අංක 2 ගාලි, පිළිතුරු අංක 3 සිලාපම්, පිළිතුරු අංක 4 කේ ගාලයි. निवरदि पिलितुर पिलितुर अंक 1 इलापम. इलापम කියලා කියන්නේ ලාභය නැත්නම් ලාභයි කියන අදහස දෙමළෙන්. එතකොට ගමක නමක් නොවන පිළිතුර තමයි ඒක. දෙවෙනි පිළිතුරේ ගාලි කියලා කියනවා. ගාල්ලට තමයි දෙමළෙන් ගාලි කියන්නේ. තුන්වෙනි එක සිලාපම්. සිලාපම් කියලා කියනවා හලාවතට දෙමළෙන්. හතරවෙනි එක කේ ගාලයි. කේ ගාලයි කියන්නේ කෑ ගල්ල. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වන්නේ පිළිතුර අංක 1. තුන්වෙනි ප්‍රශ්නය, ව අකුර සඳහා භාවිත වන දෙමළ අකුර වන්නේ? ව අකුර සඳහා භාවිත වන දෙමළ අකුර වන්නේ? දීලා තියෙන පිළිතුරු 4න් නිවැරදි අකුර තෝරන්න. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 4. පළවෙනි පිළිතුරේ තියෙනවා ල අකුර. ඊළඟට දෙවෙනි එකේ තියෙන්නේ ලයන්නක්. තුන්වෙනි එකේ හල් සයන්න තමයි තියෙන්නේ. එහෙනම් හතරවෙනි පිළිතුරේ තමයි ව අකුර තියෙන්නේ. හරි, හතරවෙනි ප්‍රශ්නය බලමු. ජීවදත්ත පත්‍රිකාවක ඇතුළත් අංගයක් නොවන්නේ? ජීවදත්ත පත්‍රිකාවක ඇතුළත් අංගයක් නොවන්නේ. ඒ කියන්නේ බයෝඩේටා එක තියෙන්න ඕනේ අංගයක් නොවන්නේ මොකක්ද කියලා අහන්නේ. පිළිතුරු අංක 1 පෙර්, පිළිතුරු අංක 2 විලාසම්, පිළිතුරු අංක 3 පොළුදු පෝක්කු, පිළිතුරු අංක 4 වයදු. නිවැරදි පිළිතුර වන්නේ පිළිතුරු අංක 3 පොළුදු පෝක්කු. පොළුදු පෝක්කු කියලා කියන්නේ සිංහලෙන් විනෝදාංශය කියන අදහස. එතකොට බයෝඩේටා එකකදී නැත්නම් ජීවදත්ත පත්‍රිකාවක විනෝදාංශය මොකක්ද කියලා අහන්නේ නැහැ. ඒ හින්දා අපිට මෙතන පිළිතුර විදියට බාර ගන්න වෙනවා පිළිතුරු අංක 3. පළවෙනි පිළිතුර පෙර්. පෙර් කියන්නේ නම. දෙවෙනි එක තියෙනවා විලාසම්. විලාසම් කියලා කියනවා ලිපිණයට. ඊළඟට 4 වයදු. වයදු කියන්නේ වයස. එතකොට 1 2 4 කියන ඒ පිළිතුරු වල තියෙන ඒවා ජීවදත්ත පත්‍රිකාවක ඇතුළත් වෙනවා. එහෙනම් 4 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු උනේ පිළිතුරු අංක 3. 5 වෙනි ප්‍රශ්නය, සර්වනාම පදයක් වන්නේ මින් කුමක්ද? සර්වනාම පදයක් වන්නේ මින් කුමක්ද? පිළිතුරු අංක 1 නාන්, පිළිතුරු අංක 2 මරම්, පිළිතුරු අංක 3 පේනයි, පිළිතුරු අංක 4 පූ. නිවැරදි පිළිතුර පිළිතුරු අංක 1 නාන් කියන එක. මම කියන අදහස තියෙනවා. හරි. එහෙනම් ඔන්න අද දවසේත් ප්‍රශ්න 5 ඉදිරිපත් කරලා අවසానයි. තවත් දවසක මේ විදිහටම දෙමළ භාෂාව සම්බන්ධ සරල ප්‍රශ්න 5ක් අරගෙන එන බලාපොරොත්තු වෙමින් අදට සමුගන්නා ඔබට සුබ දවසක්. වණක්කම්.